ඒකම අද රටම බලාගෙනින්ව අධිකරණ තීන්දුව වෙනකන්. ඉතින් අධිකරණ තීන්දුව ආවට පස්සේ ඉදිරිය ගන්න දේශපාලන ක්‍රියාමාර්ග ගන්න බවට අපි සාකච්ඡාවේ තීන්දුව කරගත්තා. නැ උපදේශක කෙනෙක් විශේෂයෙන්ම අපි සැලසුම් සහගතව ඊළඟ මැතිවරණ මුහුණ දෙන්නේ කොහොමද? සහ අපේ ඉලක්කයක් වන මැතිවරණ ලබා ගන්න කොහොමද කියන එක තමයි අපි නිරන්තරයෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් අද අධිකරණයේ තියෙන කාරණයක්. ඉතින් අද ඒ අධිකරණයේ තියෙන තීන්දුව ජනතා මතයට ජනතාව අතරට අපි යන්න බලාගෙන ඉන්නවා අධිකරණයේ තීන්දුවක් වෙනකන්. නැහැ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මේ වෙනකොටත් ඒ පිළිබඳව පක්ෂ නායකයෝ සාකච්ඡා කරලා පුළුල් සන්ධානයක් ගොඩනගමින් ඉන්නවා. ඉතින් අමුතුවෙන් අපි සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අපි ඒකමතිකව ඉතාමත් පුළුල් දේශපාලන සන්ධානකින් තමයි ඊළඟ මැතිවරණ අපි ඉදිරිපත් වෙන්නේ. ඒ ලකුණ සම්බන්ධව සහ ඉදිරි කාරණා පිළිබඳව ඒ කමිටුවක් පත් කරලා තියෙනවා. කමිටුව විසින් ඉදිරි කාල සීමාව තුළ තීන්දුවක් ගනී. ඒ සියලුම කාරණා පිළිබඳව අතිගෞරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා තීන්දුව දීන අරගෙන පක්ෂ නායකයන් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීව දැනුවත් කරයි. ඒක පක්ෂ නායකයෝ ඇතුළු පොද්දන පෙරමුණ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනිකුත් සහෝදර පක්ෂන නායකයින් ඉන්නේ. ඉතින් ඒ කට්ටිය ඒ පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. මම හිතන්නේ අද දිනේදී හම්බෙන කතාවක් තියෙනවා. අදත් හම්බෙන කට්ටිය. එතුමන් ළඟින් තමයි අහන්න ඕනේ ඔය ඉතින්.